අනුරාධපුර මැදවැච්චේ ප්‍රාදේශීය රෝහලේ වකුගඩු ඒකකය ප්‍රමිතියෙන් තොරව ඉදිකර ඇතැයි චෝදනා කරමින් අද විරෝධතාවක් පැවැත්වුණා. විරෝධතාවය සංවිධානය කර තිබුණේ සමස්ත ලංකා ගොවිචන සම්මේලනය වකුගඩු සුරකීමේ ජනතා ව්‍යාපාරය සහ මැදවැච්චිය ප්‍රදේශයේ වකුගඩු රෝගීන් එක්වයි. මැදවැච්චිය බස් නැතුම්පල ඉදිරි පිටින් විරෝධතාවය ආරම්භ කළ පිරිස පාගමනින් මැදවැච්චිය නගරයට පැමිණියා. ඒ නවයේ මාර්ගයේ පැයක පමණ කාලයක් දැඩි රත වාහන තදබදයක්ද ඇති වුණේ විරෝධතාවයේ හේතුවෙන්. වකුගඩු රෝගය වෙනුවෙන් මේ ප්‍රදේශයේ බේරා ගැනීම සඳහා විශාල සටනක් කරපු මමත් අවසානයේ වකුගඩු රෝගයට බිලි වෙලා දැන් මේ අන්තිම අදියරේ තමයි අන්තිම අවස්ථාවේ තමයි මමත් කාලය ගත කරන්නේ. මැදවැච්චිය රෝහලේ වකුගඩු ඒකකයක් දැනට හදලා සම්පූර්ණ සියලු වැඩ අවසන් කරලා තියෙනවා. නමුත් තාම විවෘත කරලා නැති නිසා අපේ ප්‍රදේශයේ ජනතාව විශාල කරදරයකට පත් වෙලා තිබෙනවා. දැන් යුද්ධයට ගිහිල්ලා අපේ තරුණයෝ නැති වුණා. අද ඊට වැඩි බීසණයකින් අද මේ අපේ ගම්මාන ගිලගෙන තියෙන මේ වකුගඩු රෝගයට වකුගඩු සායන ඩයලයිස් කරන්න ස්ථානයක් කියලා පටන් ගත්තා හොස්පිටල් එකේ. අද වෙනතුරු විවෘත කරන්න නෑ සුකන්සේ හිටින්න එපා. මැදවැච්ච ප්‍රාදේශ ලේකම් කොට්ටාසේ වකුගඩු රෝගීන් 4000ක් ඉන්න මේ වෙනකොට අඳුනගෙන වහාම මැදිහත් වෙලා ඒ රෝගීන්ට පහසුවක් හදලා දෙන්න සැලසුමක් හදලා දෙන්න ඒ ඒකක නමුත් මැදවැච්චිය ප්‍රාදේශීය රෝහල් වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ වකුගඩු ඒකකය නිසි ප්‍රමිතියෙන් තොර බවයි. උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ මේ වකුගඩු ඒකකය ඉදිකිරීම සඳහා මුල් ගල තිබුණේ 2013 වසරේදී. මෙහි ඉදිකිරීම කටයුතු පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී තිබු අතර ඉදිකිරීම නිම කර තිබුණත් එහි ප්‍රමිතිය පිළිබඳව යම් යම් ගැටලු මතුව තිබෙනවා. මැදවැච්චිය වකුගඩු ඒකකයට අවශ්‍ය බිල්ඩින් එකක් හදන්න කෝටි 5ක වියදමකින් බිල්ඩින් එකක් හදන්න කටයුතු කරත් ඒ බිල්ඩින් එකේ නොයෙක් අඩුපාඩු තිබෙනවා. වැස්සට වතුර පිරෙනවා. ඒ බිල්ඩින් එක පාවිච්චි කරන්න බෑ. විරෝධතාවය හේතුවෙන් යාපනය ඒ නවය මාර්ගයේ පැයකට ආසන්න කාලයක් අවහිර වූවත් පොලිසිය මැදිහත් වීමෙන් පසුව ඔවුන් විසිර ගියා. කෙසේ වෙතත් උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය කේ.එච්. නන්දසේන මහතා අද සඳහන් කළේ හැකි ඉක්මනින් මෙහි ප්‍රතිසංස්කරණ සිදු කරන බවයි. නැගිල්ල වග්ගඩු සායන මධ්‍යස්ථානයක හිට තමයි ඉස්සෙල්ලා ආරම්භ කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ පසුකාලීනව මේක රුධිරකාන්තුකරණ ඒකේ දක්වා වැඩි දියුණු කරන්න සැලසුම් කරා. හැබැයි මුල් සැලැස්මටයි අර දෙවෙනි සැලැස්මයි ගැලපෙන්නේ නැහැ. අපි දැන් මුදල් ලාභ ලබා දීලා තියෙනවා ඉංජිනේරුවන්සෙන් මේ මේ මේක බලලා මිනිවැරදිආකාර මේක හැදුවා නම් අපිට අර පැත්තේ එකක් හදන්න වෙන්නේ නැහැ. ඔව්. අතකොට මේ ගොඩනැගිල්ලේ වහලේ ඔය තෙමෙන තැන් වතුර කාන්දු වෙන තැන් ඊළඟ මේ සිවිලියෙන් ප්‍රශ්නේ ඊළඟට බටර ගහලා දින වැට ඊළඟට අර මේ මේක ඇතුලේ තියෙන ෆිටිස් වල තියෙන අඩුපාඩු ඒවා එහෙම වෙන්නේ නැහැ. ඒ ඉංජිනේරුවා නියමාකාරයෙන් පරීක්ෂා කරනවා.